විදුලි බල මණ්ඩලයේ කෑලි වලට කඩලා විකුණන්න ආණ්ඩුව පිඹුරුපත් හදනවා. ඒ සඳහා අලුත් පනතක් හැදුවා. ඒ පනත වෘත්ති සමිතිත් එක්කවත් මෙරටේ වියත්තුන් බුද්ධිමතුන් එක්කවත් සාකච්ඡා කරේ නැහැ. ඒ නිසා මේ පනතෙන් විදුලි බල මණ්ඩලයේ විනාශ වෙන එක වැළැක්වීම සඳහා තමයි වෘත්ති සමිතී පක්ෂ ભેදයක් නැතුව සියලුම වෘත්ති සමිතී එකතු වෙලා වෘත්ති ක්‍රියාමාර්ග වලට ගියේ. ඉතින් ආණ්ඩුව ඇත්තටම මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන වෘත්ති සමිතී දඩයම් කරන්න වෘත්ති සමිතී මර්ධනය කරන්න 62 දෙනෙක්ගේ වැඩතහනම් කළා තියෙනවා. තාමත්ම අසාධාරණයි, අයුක්ති සහගතයි. ඉතින් ආණ්ඩුවම කියනවා එදා දවසේ ආදායම් ලබා ගන්න එක ඇහුරුණා. ඒ නිසා තමයි ඒ 60 දෙනාගේ වැඩතහනම් කරේ කියලා. විදුලි බිල් ගෙවන්න තැනක් තිබුණේ නැහැ. විදුලි බිල් ගෙවීම පිළිබඳව බාරව හිටපු අය 62ක් තමයි වැඩතහනම් කළා තියෙන්නේ. නමුත් ඇමතිවරයාම පස්සේ පාර්ලිමේන්තුවේ කියනවා විදුලි බිල් ගෙවන්න ආයතන 26ක් තියෙනවා කියලා. සම මෙතෙන්ටම නොවුනත් තව උනතරම් ස්ථාන තියෙනවා විදුලි බිල් ගෙවන්න. එහෙම තියෙද්දී මේ අයගේ වැඩතහනම් කළා තියෙනවා කිසිඳු පදනමක් නැතුව. මේ අසාධාරණය මේ වැරදි ක්‍රියාමාර්ගයට එරෙහිව තමයි වෘත්ති සමිතිය එකට පෙළ ගැහිලා තියෙන්නේ. අද ඒ වෘත්ති සමිති නියෝජිතයන් අපිත් එක්ක සාකච්ඡා කරා. මේ අසාධාරණ වැඩතහනමට එරෙහිව මැදිහත් වෙන්න කියලා අපි වුණ අපෙන් ඉල්ලා සිටියා. ඉතින් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට පැහැදිලි ස්ථාවරයක ඉන්නවා විදුලි බල මණ්ඩලය රැකගත යුතුයි. එය කෑලි වලට කඩලා විකුණා දමන්නට අපි විරුද්ධයි. ඉතින් ආරක්ෂා කරගත යුතුයි. ඒ වෙනුවෙන් පෙනී සිටින වෘත්ති සමිති සහ ඒ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඒ පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ආණ්ඩුව ඇත්තටම කලින් තීරණය ගත්තේ 3%කින් විදුලි බිල අඩු කරන්න. නමුත් අපි වසන්ත සමරසිංහ සහෝදරයත්, නලින්ද ජයතිස් සහෝදරයත්, ඒ වගේම තවත් විවිධ අයත් කොමිසමට ගිහිල්ලා කරුණු දැක්වා 3%ක් නෙමෙයි 33%ක් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා. මොකද ආණ්ඩුව දක්වපු සංඛ්‍යා ලේඛන පිළිගන්න බැහැ. ආණ්ඩුව ලාභේ හැංගුවා. බොරු වාර්තා තමයි ඉදිරිපත් කරේ. සපිය කරුණු තා පැහැදිලිව තර්කානුකූලව කොමිසම ඉදිරියේ ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරා. ඊට පස්සේ කොමිසම මේක අකුල ගන්න තීරණය කරා. සා කොමිසම නැවත විදුලි බල මණ්ඩලයේ කැඳවලා අලුත් දත්ත දෙන්න කියලා කිව්වා. ඒ අනුව තමයි විදුලි බිල ඔක්තෝබර් මාසේ තිබිච්ච ගානට අඩු කරන්න යන්නේ. ඉතින් ඒක මේ විදුලි බල ඇමතිවරයා කාංචන විජේසේකර ජනතාව ගැන හිතලා ගත්ත තීන්දුවක් නෙමෙයි. විවිධ බහුජන සංවිධාන දේශපාලන පක්ෂ කොමිසම ඉදිරියට ගිහිල්ලා මීට වඩා විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා සංඛ්‍යා දත්ත තර්කානුකූලව පෙන්වුවට පස්සේ තමයි මේ තත්ත්වයට පල්ලම් බැස්සේ. එහෙම නැතුව ඇමතිවරයා ගත්ත තීරණයක් නෙමෙයි. ඉතින් තව මේක අඩු කරේ නැහැ. නමුත් අඩු කරන්න පොරොන්දු වුණා පාර්ලිමේන්තුවේ කිව්වා. ඉතින් ඇත්තටම ඒකත් ජනතාවගේ පැත්තෙන් වෙච්ච මැදිහත් වීමේ ප්‍රතිඵලයක්. ජනාධිපතිවරණේ අනිවාර්යෙන් තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඒකට වංගු ගහන්න වෙට්ටු දාන්න රනිල් වික්‍රමසිංහට බෑ. ජනාධිපතිවරණේ තීන්දුව කරන්නේ මැතිවරණ කොමිසම. සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණේ පවත්වනෝ. ඒ ජනාධිපතිවරණේදී මේ දූෂිත රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය මේ රටේ ජනතාව විසින් පරද්දනවා. විශ්වාසය වැඩි වෙලා තියෙනවා. රැල්ලක් නෙමෙයි ඇත්තටම ජනතා විශ්වාසය. එන්න එන්නම ජනතා විශ්වාසය වැඩි වෙනවා. ඒත් ඔබට දැක් ගන්න පුළුවන්, රටේ ජනතාවට දැක් ගන්න පුළුවන් දවසින් දවස මාලිමා වටා මේ රටේ කාන්තාවෝ, මේ රටේ වැඩ කරන ජනතාව පෙළ ගැහෙනවා, එක්රස් වෙනවා. ජනතාවගේ හදවත තුල දැනටමත් මාලිමාව ජයග්‍රහණය කළා ඉවරයි. ඇත්තටම ඒගොල්ලන්ට අපේක්ෂකයා කවුද කියලාවත් තීරණය කරගන්න බෑ. ඒ තත්ත්වෙටම බංකොලොත් වෙලා ඒ නිසාම පක්ෂේ කණ්ඩායම් කැඩිලා විසිරලා ගිහිල්ලා මේ කැඩිච්ච කණ්ඩායම් දැන් අලුත් සන්ධාන හදනෝ. යනේන මන් නැති වෙච්ච අනාථ වෙච්ච අය එක එක අට්ටාල වලට ගොඩවදිනෝ. පහුගිය කාලේ ආණ්ඩුවෙන් ලොකු කණ්ඩායමක් විපක්ෂයට ගිහිල්ලා වාඩි වුණා. විපක්ෂයේ ස්වාධීනව හිටියා. ඒගොල්ලොත් දෙකට තුනට කැඩිලා කැඩිච්ච කට්ටියත් ආයතනට හතරට කැඩිලා තැන් තැන් වලට මුක්කු ගහනවා. ඉතින් පොහට්ටුව
यदातिवेच तत्व अद कुहेत्पन कैली कैली वल्ट कैडला सीसी कड़ गिहिलती तव तव कैडी कैडी पत्र गेलवेनो पेन तीनो इतिंग एकम अपे जग्रहणे तहुर्वक्लाती इसर हम क्यू ने इसर गौगानकट दुरीला अपेक्ष क्यों नम करा पास्कु प्रहार इवरच मंग गोटाबी राजपक्ष तवंग अपेक्ष क्या चंद इलेनो किल क्यू अद हिमकिया अद वेन कथा किएन थिंग एकाले और दिखतुन कट कालिंग अपेक्षक नम करा अद अपेक्षक नम कर गंड बेरु इन यतकोट वेन कथा वक्य विपक्ष हेमेका किद्रिपत करनो किला पिट आरंची वेलाती नो नमुत्ता पिट निलवसें हेमेका ताम दरुंदीला नह योजना वे कारणु मना द किला अभी देख कितने हैं अभी तक ताम कथा करें नह ऐसे अभी ये पिलबंद धनुत कराट पासे साक्षात्कार ला तीन दुआ गानो धनटा अभी टेहमेका दरुंदीला नह।